විජමලුකු බණ්ඩාර කතානායකතුමත් චන්ද්‍රිකා මැතිණියගේ 2004 ආණ්ඩුවට එහෙම දුන්නා. ආවේ බෞතරයේ මුල් අවස්ථාවේ තිබුණේ නැහැ. නමුත් ඔය කියන තීරින් කාර්ක සභාවෙත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවෙත් බහුතර නියෝජනය දුන්නා. ඒ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි සම්ප්‍රදායානුකූලව ඒක හැමදාම එලෙස සිදු වෙච්ච නිසා. එතකොට කාර්ක සභාවක බහුතර නියෝජනය දුන්නයි කියලා යම් විරුද්ධ පක්ෂයකට බැරිකමක් නැහැ. ඒ තීරින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාව විධිමත්ව පිහිටෙව්වට පස්සේ තමන් හිතනවා නම් ආණ්ඩු පක්ෂයට බහුතරය නැහැ කියලා ඒ අයට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්න විධිමත්ව ඉදිරිපත් කරන්න බාධාවක් නැහැ. ඉතින් අපි හැමතිස්සෙම කිව්වේ ඒ මෙතෙක් සම්ප්‍රදායානුකූලව සිදුවෙච්ච විධිමත් ක්‍රමයට මේ ටික කරන්න. එසේ කරනවා වෙනුවට මේ සෙන්කෝලය තියාගෙන මලකෝලම් කිරීමෙන් තමයි මේ අනවශ්‍ය කැළඹිලි සහගත තත්වයකට පාර්ලිමේන්තුවත් රටත් අද ඇදගෙන ගිහිල්ලා තියෙන්නේ. මං හිතනවා මේ රටේ අධිකරණයත් ඉතාම ඕනෑකමින් වැලියුතු තිබෙනවා මේ ඒ අතුරු තහනම් නියෝගයෙන් පස්සේ අධිකරණය අපේක්ෂා කරන්නේ නැතුව ඇති පාර්ලිමේන්තුව වැනි ආයතනයක් කතානායකවරු ධූරය දන්න තැනැත්තෙක් මේ විදියට රට අන්තර්ජාතික කරන්න අතුරුමතික විදියට හැසිරෙයි කියලා. මං හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ එක අපේක්ෂා කරපු තත්වයක් කියලා. හැබැයි එතුමන්ලටත් දැන් පේනවා ඒ අතුරු තහනම් නියෝගය කොයිතරම් අවිචාරවත් හා අනාචාරවත්ව පාවිච්චි කරනවද මේ කතානායකවරයා මේ රට අස්ථාවර හා අරාජික කරන්න. ඉතින් අපි හිතනවා ගරු කටයුතු අධිකරණය මේ තත්ත්වයට ඉතා බැරෑරුම් ලෙස සැලකිලට රැක කළ යුතුයි. මොකද නීතිය, පාර්ලිමේන්තුව, අධිකරණය, විධායකය, විවස්ථාදායකය මේ ඔක්කොම තියෙන්නේ රටක් ස්ථාවරව කරගෙන යන්න මිසක් රට අවුල් ජාලාවක් කරන්න නෙවෙයි. රට ජංජාලයක් කරන්න නෙවෙයි. මේ හැමෝගෙම වගකීම තමයි රට ස්ථාවරව ඉදිරියට ගෙන යන්නේ.